දන්නේ ඇයි උඹට පරක් වෙනව? මට නම් පරක් වෙන්නේ නැහැ. ඒක ඉන්න කලින් උඹ මෙතන මැරිලා වැටුනොත් එහෙම. මූසලෝ. මූසලා කතා කියන්න එපා. ඒ කියනවා. මේ මචං මං කතා කරන්න ගියොත් අහක බලයි අයිද කතා කරයිද? ඇයි උඹත් එක්ක ඊයේත් කතා කරා කිව්ව නේද? ඔව් ඉතින්. උඹ ගිහින් කතා කරපන්. මං අනිත් කෙල්ලව අල්ලගෙන මේට වෙලා ඉන්න. කරන්න පුළුවන් වේ මොකද්ද මං ගොඩක් කල් ඉඳන් කියන්න හිතාන හිටියේ මේ මොකද්ද ඇත්තටම ඔයාව දැක්ක දවස් ඉඳන් හිත හිත හිටියේ මම ඒත් කියාගන්න බැරුණා මම මේ ඊයේත් කියන්නම් කියලා තමයි හිතාගෙන ආවේ හරි ඉතින් මේ කොහෙද ඉතින් ඔයා හදිස්සිය ගියානි සේරම ලියලා තියෙනවා ඒ ලියුමේ බලන්නකෝ හා ඉතින් හරි ඉතින් ගෙදර ගිහිල්ලා අරන් බලන්නකෝ බෑ බෑ මේ පිස්සු කියවන්න එපා ඔයා මේක මට ලියුප ලියුම නෙමෙයිනේ හරි මේ අහන්නු මං ඔයාට ඇත්තටම ආදරේ මං ඔයාට ඇත්තටම කැමතියි ඔයා මොකද කියන්නේ කියන්නේ ඇයි හිනාවෙන්නේ මම ඇත්ත බොරුවට නෙවෙයි කියන්නේ ඇත්තටම කියන්නේ
හැබැයි ඔයා දැන් හිතාගෙන මම මදාර කියලානේ. ඔව්. ඒයි. මං එයා නෙමෙයි. ආන්ිනෝයා. මං නංගි උදාරා. එතකොට මේ ඇඳුම? ඉතින් ඔක්කයි මම ඇඳුම් මාරු කරගෙන අඳිනවා. ඒ ආගියත් තේමී කන්ද මම මේස තියන්න ආවා. ආ. අපි අමුවනේ පරක්කු වෙනවා. මේ දැක්කනේ. එයාට තමයි හැමදාම පරක්කු වෙන්නේ. දකින් ඇයි බන් දෙයියෝ මෙහෙම ෆොටෝ කෝපි ගහලා එවන්නේ ඇයි මොකද උනේ මෙන්න මේ යමං ආයෙත් අමුතුවෙන් එමු පුතේ जीवित කරන්නේද ඔය මිනිහයි කියන කව අල්ලලා දානවා හිරේ කැමති දෙයක් කරන්න මේවා අපි හිතලා කරපු දේවල් නෙවෙයි කවුරුත් හිතලා හප්පන්නේ හැප්පුවට පස්සේ ඕක කිලෝ වැඩ බුද්ද හැප්පෙන්න කලින් මොලේ කල්පනා කරලා බහලා දවන්න ඕනේ ඔව් ඉතින් සෙල්ලම් වෙන්නේ නැහැ සුදර්ශන මොකද ඊට වරි දැන් ඕක කියලා වැඩක් නැහැ आप रिपोर्ट करना किसी प्रश्न अपने हैं या शॉक पे लाएंगे ये निशा तमाई याट वामने गीला फेंट वाला थे बोले एक
දැම්ම ඩිස්චාර්ජ් කරන්න නැහැ අපි ආව. හොඳද? හරි ડોක්ටර්. අපි බලමු. හොඳයි. හදලා තිබ්බට පස්සේ කෝප් එකට දාලා බී ගන්න හරි අමාරු ඇන්නේ. ටිකක් පරක්කු නාමෙ. ඊ රෑවිලා නින්ද ගියේ. අපිටත් ඉතින් රෑවිලා තමයි නින්ද ගියේ. ඒත් ඉතින් අපි දවල් වෙනකන් නිදාගත්තේ නැහැනේ. අම්මා ඉතින් උදේ මාව දම්මගේ මල්වත්තට. ඒනම ගලවලා දාන්න යදි. මොනවද? මල් නැති ගස් එමුකෝ හැම සමහර මල් ගස් නේ කාවින්ක ගෙනාපුවා දන්නේ නැතුව ගෙනල්ලා තියෙන්නේ මාත් උඩ දාගෙන ඉඳුවා අනේ මල් නැ මලක් කෙඩියක් නැති ගහකින් ගහටත් වැඩක් නැහැ වැලටත් වැඩක් නැහැ අපිටත් වැඩක් නැහැ ලොකු රටේ ලොකු මිනිස්සු. කවින්ද මං මේ මිනිස්සුන්ට බොරු කියන්නද? බොරු කියන්න බැරි නිසා තමයි යකෝ කිව්වේ වෙලාවේ මාත් එක්ක එන්න කියලා. තෝ ආවද? තෝ ගියා අනිත් තෝ ගියා. අම්මා කෙනෙකුයි දරුවෙකුයි එතන කුරුල් කූඩුවක් වගේ පවුලක්. තමන්ගේ ගෙදර කුරුල් කූඩුවක් කාන්න බෑ ළමයෙක් දීලා. යන අනිත් කිවල්ල කුරුල් කූඩුව හැද බලන්න. ඔයි මං තමුසේගේ මිනිහා. දැන් පොලිසියෙන් ආවම මම යන්න ඕනේ. තමුසේ අනිත් තෝගේ කුරුල් කූඩු රැකගෙන ඉන්නවා. මම ගිහලා හිරේලා ගිහින් පොලිසි කතාව? ඇයි අම්මා දන්නේ නැද්ද? කාවින් අම්මට කිව්වේ නැද්ද? නෑ මට කිව්වේ නෑ. මොකද වුනේ? අම්මේ කාවින් ගතින් ඇක්සිඩන්ට් එකක් වුණා. එතන හිටියේ අපේ වයසේ අම්මේකුයි තාත්තේකුයි චූටි දුවේකුයි. දෙයියනේ. ඉතින් හප්පලා කාවින්ගේ යාළුව පාරේ දාලා යන්න ගියා. මාවත් එතනම දාලා. ඔයා මොකද පාරේ කළේ? ඔයා ඉන්න දුන්නේ කාර් එකේනේ. මං බැස්සා අම්මේ. මොකටද බැස්සේ? දෙයනේ මිනිහෙක්ට කරදරයක් වුණාම පාරේ දාලා යනවා දැම්මේ. අනික අපේ අතින් නේ කුණේ. ගොමු වැඩක් නේ කරලා තියෙන්නේ. හිතුවේ නැද්ද දෙන්නම කොටු වෙනවා කියලා? කොටු වෙනවා කියලා පාරේ මිනි මරලා ඉන්නද කියන්නේ අම්මා අගමලාගෙන? මැරුණද? හේ දරුවගේ අම්මා මැරුණා. ළමයා තාම හොස්පිටල් එකේ. දෙයනේ. එහෙනම් ලේසි වෙන්නේ නැහැ. දැන් තීරුණාද කරපු මෝඩකමේ මහත? මොකක්ද මේ මෝඩකම? දෙන්නටම පොලිසියන් නෙවේ. ඉතින් යනවනේ. වැරද්දක් වුණා නම් ඉතින් හදා ගන්න වෙනවනේ දෙයියනේ. හැංගි හැංගි ඉන්නේ නැතු. අංකල්. පොඩි ගෙබර නැතුල් යනවා. බලන්න බෑ පුතේ කියන්නකෝ මම මොනවද කියන්නේ ඒ වරංගල අංකල් සීයනේ හිතට හයි අරගෙන අපි ගිහින් කතා කරමු
තාත්තගෙන් අහනවලු අම්මකෝ අම්මකෝ කියලා. මකින් ඇහුවොත් අංකල් දැන් අම්මට වෙච්ච දේ ළමයට කිව්වයි කියලා. ඒ ළමයට තේරෙන්නෙත් නෑනේ අංකල්. ඔව් හැබැයි ඉතින් අහනහන පාරට හරි පුදුම වැඩන්නේ අංකල් උනේ බලන්නකෝ අප්පා. අනේ වන්දන්නේ පුතේ. මට හිතාගන්න බෑ දැන් මොනවද කරන්න ඕනේ කියලා. කරන්න දෙයක් නෑ කියලා අංකල් අපි හැමෝටම මැරෙන්න බෑනේ. අපිත් මේ වෙලාවේ ෂොක් වෙලා නිසා කිසි දෙයක් ඔලුවට එන්නේ නෑ. එහෙටම කලින් මල ගෙදර වැඩ ටික කරන්න එපා. මේක තමයි මම කියන්නේ. අන්න මේක වඩාත් නැහැ. පුදාගෙන මට කප්පිට බිව්වේ. ඔක තමයි මං කිව්වේ. ඔක තමයි මං කිව්වේ. මේව කරනකොට අපලයි කියලා. ඔක තමයි මං කිව්වේ. ඔක ගැලපෙන්නේ නැහැ කියලා. තොපි අරුවද? තොපි අරුවද? මුට බුදුම වුණාවක් තිබුණේ. අත්තිමට මොකද උනේ? මගේ කෙල්ලේ වයස් වුණා විතරයි. උදාලි වාත්තේ මට තේරෙනවා. ඔයාට විතරක් නෙමෙයි අපිටත් දුකයි. ඔයාට දුක නම් මම මරලා දාන්න. ඒ මෙතන අපිට වෙන කරන්න දෙයක් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. අංකල් දැන් මෙතන අල්ලලා වැඩක් නැහැ නේ අංකල්. මං කිව්වා මුලින් නදම. මං කිව්වා මුලින් නදම. දැන් අංකල් කීපා වැඩක්ද කියන්නකෝ. දැන් බත්මුට තේරෙනවද? දැනුත් මම විශ්වාස කරන්නේ නැහැ මුදලාලි මහත්තයෝ. මේක අපි ගෙන ආයුෂ තමයි. ඔයාව විශ්වාස කරන්න එපා. හැබැයි මං දන්නවා. මම එයා විශ්වාස කරනවා. මම විශ්වාස කරේ ඒවත් එක්ක. ඒව වැරදින්නේ නැහැ. මේ දෙන්නේ ගැලපෙන්නේ නැහැ කියලා කිව්වේ මගේ දෛවඥයා. දැන් ඉතින් මොකද්ද කරන්නේ? ඕ දැන් කෙල්ල. පොඩික මොචරිය දිනවා. අපේ මොකක් හරි වරදක් වුණා නම් අපිට සමාවෙන්න මුදලාලි මහත්තයෝ. ඒක හදාගන්න පුළුවන් දෙයක් නම් අපි හදාගන්නවා. තොමසල වැරදි හදාගත්ත කියලා මට ආයි මගේ තලුවා හම්බ වෙනවද මිනියෝ? ඒ තාත්තා කෙනෙක් නේ පුතේ. එයාගේ දුක අපි තේරුම් ගන්න ඕන. සනීප නැහැ. අයියේ අම්මට උණ හැදිලානේ පුතේ. මං ගාට එන්නේ නැති බව වේ කියලාද? වෙන්නේසි. තාත්තේ අම්මට කියන්න මට බෝ වුණාට කමක් නැහැ. බේත් ගන්න පුළුවන් නේ මේට එන්න කියන්න. අම්මා ආස නැතුව ඇති පුතේ. පුතා දුක් විඳිනවා. ලෙඩ වුණාට දුක නැද? ලෙඩ වුණාම අම්මා ඔළුවත ගන්නවනේ. එතකොට මට දුක නැහැ. අම්මට එන්න කියන්න කොහොනේ තාත්තේ? මේ මොකද? ඩොක්ටර්ටි තාත්තා අඬනවා. තාත්තට පිස්සු. එයි මේ. ඔයාට මං කිව්වා මිස්ටර් දේවක. මොනවද ඔයා මේ කරන්නේ? ඔයා මේ දරුවගේ තාත්තද එහෙම නැත්නම් එයාගේ මල්ලිද? පොඩි ළමෙක් වගේ හැසිරෙන්නේ. සෝරි ඩොක්ටර්. සෝරි තමයි. යන්න එළියට ගිහලා මුණ හොදගෙන එන්න.
මං එයා වෙලියේදී අල්ල ගන්නම්කො. චූටිදු. තාත්ති හරි නරකයි නේද? ඇයි? අඬන්නේ පොඩි ළමෙක් වගේ. ඇන්ටි. ඇයි එයා අඬන්නේ? මං හිතන්නේ චොක්ලට් ඉල්ලලා වෙන්න ඕනි. එයා චොක්ලට් කන්න ආස නැහැනේ. ආ. එහෙනම් මොනවටද එයා ආස? එයා ආස පේර. ආ එහෙනම් පේර ඉවර වෙලා වෙන්නේ නැති අඬන්නේ. ඩොක්ටර් ඇන්ටි. ආ පුතේ. අපේ අම්මකෝ? අම්මා. අම්මා චූටි ගමනක් ගිහිල්ලානේ. මේ දැනුත් අපිට කෝල් කරා. හා. චූටි දුව බලන්න ඉක්මනට එයි. අද එනවද? අද නම් එන එකක් නැහැ. ඒ වුණාට ඉක්මනට එයි. අනේ අනේ ඇයි පැටියෝ මේ දුකෙන් ඉන්නේ? අපි අම්මව ඉක්මනට ගෙන්න ගමුකො. දෝතට පුරවනහවමි දූසඳති හිනේනු බලලා සෙනසෙමි රූපෙහෙදිදි මොනවද කියන්නේ මේ කරන්න හදන්නේ? මොකුත් නැහැ. මොකුත් නැහැ. වා පොඩි ළමෙක්ද? කීයද ඔයාගේ වයස? ඔයා අර දරුවගේ තාත්තද එහෙම නැත්නම් එයාගේ මල්ලිද? උරතල් වෙන ගත්තනි යාටත් වඩා. උරතල් වෙනව නෙවෙයි ડોක්ටර්. නැත්තම් මේ ඔයා අර දරුවා ඉස්සරහා නේද මේ යඬන්නේ? එයාට වෙනසක් පෙන්වන්න එපා කියලා මං කිව්වා. ડોක්ටර් මටත් හිතක් තියෙන්නේ. මේ නැතුනේ මගේ වයිෆ්. අපි හරි ආදරෙන් හිටියේ. මොකුත්ම නොවුණා වගේ හිත හදාගන්න හිතේ ස්විච් නැහැ. මට යව හැම වෙලේම මතක් වෙනවා. දුවගේ මූණ බලන හැම පාරකම මට යාගේ අම්මා මතක් වෙනවා. මට සමා වෙන්න. මං දුව ගැන හිතලා කිව්වේ. මාත් හිතන්නේ යාගෙන තමයි. මේගෙන තමයි මටත් දුක. දේවක මට ඔයාට උපදෙස් දෙන්න බෑ. මොකද මං ડોක්ටර් කෙනෙක්. හැබැයි මේ පොඩි කෙල්ල මගේ හිත සෑහෙන්න සතුටු කළා. එයා හරිම ලස්සනයි. හරිම හුරතල්. ඒ නිසාම තමයි මම මේක ඔයාලට කියන්නේ. ඔව් ડોක්ටර්. තාත්තා කෙනෙක් කියන්නේ කවුද දුවෙක්ද? ડોක්ටර්. කියන්නේ ඉතින්. දන්නේ. අනේ හරි ෂෝක් තාත්තා. තාත්තා කෙනෙක් කියලා කියන්නේ දරුවෙගේ ආරක්ෂකයා. අම්මා කියන්නේ දරුවට ආදරේ බෙදෙන කෙනා. ආදරේ හැමතිස්සෙම ඕනේ නැති වුණාට ආරක්ෂාව හැමතිස්සෙම ඕනි. දරුවෙක් එක බලාපොරොත්තු වෙනවා. තේරුණාද? ඔව් ડોක්ටර්. ආ ඒකනේ කියන්නේ ඉතින්. ඔහු මණ්ඩාන් ඉන්නකොට ඒ ළමයා මොකද හිතන්නේ? ඒ දරුවා දන්න ශක්තිමත්ම කෙනා ඔයා. මං ඒ ගැන හිතුවේ නෑ ડોක්ටර්. හිතන්න ඕනි. මොකද ඔයා නියාගේ තාත්තා. නිතරම දුක දැනනට ඒක දරුවට පෙන්වන්න යන්න එපා. එයාව බය කරන්න එපා. මේ වයසේදී අම්මා වහිමි වෙනවා කියලා කියන්නේ කෙල්ලෙක්ට වෙන්න පුළුවන් ලොකු විපතක්. තේරුණාද? ඔව් ડોක්ටර්. ඔයා මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. මොකද ඔයා තමයි යාට තියෙන එකම ආරක්ෂාව.
ඔයා එයා වෙනුවෙන් නැගිටින්න ඕනේ. Thank you doctor. මොකටද thank you කියන්නේ? මට මේවා කියලා දෙනවට. අනේ මන්දා. තාත්තා කෙනෙක් වුණාට අර පොඩි ළමයා වගේමයි. කවින්ග කොළනේ පරක්කුනේ පරක්කුනේ කියන්නේ මෙච්චර වෙලා ගත එන්න පුළුවන් වේගෙන් තමයි ආවේ මට මොකද වාහන තියෙන එකක් ගෑ එන්න කෝ කවුද ගෙදරින් ආවේ කවුරුත් නැහැ කියන්නේ කොහමද අම්මයි නැන්නේ ඉතින් නිරාශාවෙ නැද්ද ඒ ගෑණියයිද මාව බලන්න. ඒ? ඇයි කියන්නේ? ඒ ගෑණි නිසා නේද මම මෙහෙම ඉන්නේ? නැත්තම් ඉතින් මං ආව හංගල පරිස්සම් කරගත්තා. ඒ ගෑණි පොලිසියට ගිහිල්ලා නමයි ගමයි ඉන්න තැනයි ෆෝන් නැංග සේරම දුන්නා. මට අප හම්බෙලා මෙතනින් එයින් එළියට. ඔකිට නම් මම කිසිම සමාවක් දෙන්නේ නැහැ. ඇයි මොනවද කරන්නේ? තුටු තුටු තැන පලි ගන්නවා. ඔයා පලි ගන්න ඔයාගේ? දැන් අවුරුදු 4ක් මොනවද දන්නේ මේ අවුරුදු ගානටම කලේ නේද අපෙන් නම් හිතුන හිතුන නට පලිගත් මං කොහොද ඔයගෙන් පලිගත්තේ නෑ නෑ දැන් මේව කතා කරන වෙලාව නෙමෙයිනේ කාවින්ද බල්ල සතුරු වෙන්න වෙන්නේ තියාවේ මොකද කාවින්ද වාම කියන්නේ මං ආවේ ඔයාව බලන්න යන්න ඒක තමයි කියන්නේ දැන් සතුටු වෙදද? කවුද අනේ තමන්ගේ මිනිහා පොලිස් කෝඩු වෙනවා දැකලා සතුටු වෙන්නේ? මට පිස්සු. පිස්සු? මට නෙවෙයි කියන්නේ උඹටයි පිස්සු. මගේ යකා මාරේ අවශ්‍ය කරන දෙවිතම. මේක පොලිසිය. ඇයි ඔයා ඔහොම කතා කරන්නේ? ඇයි කතා කරන්නේ? උඹනේ පොලිසියට විස්තර කිව්වේ. මම කිව්වා හෝ නැතා කවෙන් ඔයාව අල්ලගෙන ඉන්නේ නැද්ද? මේක ඔයා හිතන්නේ එහෙම ඉන්න පුළුවන් කියලාද? ඒක මම කරගන්නවා නම් ඔබ පාඩුවේ කටවන් හිටියානම්. කරයි කරයි. ඒ මොකද කරන්න බැරිද? හරි ඉතින් අප ලැබුණාම අපි ගෙදර යමු. ඒතර මේ වරේ නඩු. නඩු ඉතින් කොහොමවත් වැඩිනම්. අනේ මේ අකපියක් හිටපන්. මේ කවුද? කවුද මේ? මේ ඔයා කවුද? මේ මගේ යාළුවෙක්. කවුද මන් නොදන්න යාළුවෝ ඔයාට ඉන්න. ඔයා දන්නේ නැති කොච්චර යාළුවෝ මට ඉන්නවද? නෑ මම මේ බැලුවේ මට කලින්ම ඔයා බලන්න අපි යාළුවා කවුද කියලා. මොකද මං ඔයාගේ ගෑණිනේ. කට වචනෙට. මම යනවා කවින්ද. නෑ නෑ වයින්ද. තමුසේ දැන් මාව බලලා සතුටු වුණානේ. දැන් යනවා යන්න. ඇයි? ඇයි මම මොකටද යන්නේ? දැන් යනවා යන්න. නැත්තම් මම කෑ ගහනවා. මොකද කවින්ද මේ? පලයන් යකෝ. මේ මිස් මෙතනින් යන්න දැන් තවත් ප්‍රශ්න ඇති කරන්න එපා මේ මිනිස්සයා පව් වැඩිපුර කතාබහක් නැද්ද? නිකන් ආවා ගියාම් ටිකක් කතා කළා ඉතින්. දැන් ඒකත් නෑ. අංකල් එක්කලා තරහ වෙලාද දන්නේ නැහැ. තරහ ඇති ඉතින්. දුවෙක් මරුණාට පස්සේ ඉතින් තවත් මොනවද? නේද? මොන මගුලක්ද අංකල්? අනික මේක අංකල් කරපු දෙයක්ද? විශ්වාස කරන
මහලක බුද්ධිමත් අර මේක තේරුම් ගන්න බැරිද? දැන් මෙහෙමනේ පුතේ. කණ්ඩ වුණා මිනිස්සු කවර ගොයත් තල ගොය කරගන්නවනේ. ඒ කියන්නේ දැන් මදාරගේ දේවකගේ කසාදෙට මේගොල්ලන්ගේ මුල ඉඳන්ම කැමැත්තක් තිබුණේ නැහනේ. ඔව්. දැන් තමයි ඉතින් පලිය ගන්න හදන්නේ. මේක සිද්ධ වුණේ දේවක කසාද බැඳ නිසා කියලා මේගොල්ලෝ කියන්නේ. කවුද කියන්නේ? මම එහෙම කියනවා ඇහිලා තියෙනවා. මදාරගේ අම්මා. කාටද ඇහිලා තියෙන්නේ? ඇන්ටිට. ඒ වන හරි ගොන් කතා අංක. නැත්තං ඉතින්. අනේනෝ අංක. වෙලා මේ කවුද? අකල් මම මේ දේවගේ ඔෆිස් එකේ වැඩ කරන යාළුවෙක්. දේවකන හොස්පිටල් එකේ ඉඳලා ආවා. උදාරණංගී බබා බලාගන්න. අකල් මේ දේවගේ තාත්තා. දේවකගේ තාත්තා මොකද මන් නොදන්නේ. ඔය ගැත්තට. ඉතින් දෙවස්සිනාලානේ. අරන් එන්නපා කියලා මං කිව්වා. පොඩි එකිට හිතා ගන්නවත් බැරි වෙයි. පොඩි එකිට විතරක් නෙවෙයි මටත් හිතා ගන්න බැරුවා ඉන්නේ. එයා දන්නේ නැහැනේ අම්මට මොකද වෙලා තියෙන්නේ කියලා. හැබැයි මන්නම් දන්න මගේ කෙල්ල මෙහෙන් අරගෙන යනකොටම අපි දැන් හොවට තර්ක කළ වැඩක් නැහැ නේද අසිත? ඔව් ඔව්. බොහොම පැහැදිලි බොහොම පැහැදිලි. අපි දැන් මේවට තර්ක කළ වැඩක් නැහැ. හැබැයි මම මේක මුලින් කිව්වා. හා මේ කනතුරක් අසිත මහත්තයා එක වෙන්නක් තිබුණා නොවෙන්නක් තිබුණා ඒක අපි දේවකටයි මදාරටයි කියලා වෙනසක් නැහැ අපි කාට හරි උනත් වෙන්න තිබුණා මේ මහත්තයා මොකද කියන්නේ අපි මේ ටික කතා කර කර හිටියා නෑ නෑ කතා කර හිටියා නෙමෙයි මං කිව්වා මේ මගුල උනේ නැත්තම් මගේ දරුවා තාම ජීවතුන් අතර කියලා ඒක ඉතින් අපිට එහෙම කියන්න බෑනේ මාත්‍යෝ. මේවා හඳහන් වලක් තිබුණා. හඳහන් වලම තියෙන දේවල් වෙනව නම් බැරියයි. හයි වදී. පුදුම කතාවක් නේ කියන්නේ. මේ දරුවෝ කසාද බැඳලා අවුරුදු 8ක් වෙනවා. පොඩි එකිට අවුරුදු 5ක් වෙනවා. දැන් මේව කියලා හරියනවද? කෑ ගන්න එපා මල්ලිකෝ. එනවා මෙතන. නොහිටින දේවලු හිටින දේවලු කතා කරන්න. දැන් මං අහන්නේ මාත්‍යෝ. මට කියන්න. දැන් මෙතන මේව කතා කරන්න යුතුද? කතා කරන්න යුතුද? දැන් මෙතන කතා කරන්න ඕනි. අර අහිංසක කිරිසප්පයට යන කලයි. මේ කොල්ලට යන කලයි නේද? නේ කිරිසප්පයට අම්මගේ සූද විතරයි අඳුරන්නේ. අඩල වැඩක් නෑ මල්ලිකෝ. දැන් ඉතින් මොනව කරන්නද? අහිංසක පවුලට මුගුදුනේ මහත්තයෝ. අනේ ගුරු කුඩුවක් වගේටම පවුලක් නේද මේ. මේ පෙර කල කරුම. අපි කවුරු කවුරුත් අපි වුණත් අපේ දරුවෝ වුණත් අර පොඩි එකී වුණත් ආ
දරණම් මොණියකෙත් එක්ක ඉස්පිරිතාලේ. අනේ දෙයිනේ මේව දුකක් අපිට දුන්නේ. චූටි බබු, චූටි බබු, මොකද කරන්නේ? අම්මෝ ලැජ්ජාව. ඩොක්ටර් ඇන්ටි. ඇයි? ඩොක්ටර් අංකල් කෙනෙක් නැද්ද? ඉන්නවා. ඇයි? ඉන්නේ කියන්නකෝ. ඇයි මං හොඳ නැද්ද? එහෙම නෑ. එහෙනම් මොකද මාව එලවන්න හදන්නේ? එලවන්න. හැබැයි හිටේ ඉඳලා ඩොක්ටර් අංකල් කෙනෙක් කි. මං එන්නේ නෑ හොඳේ. කිව්ව නැද්ද? ආ කිව්වා. ඒකනේ මණික, තව ටික දවසක් යයි හොඳේ. හරිද? මංචි ඉන්නවනේ. හරිද? ඔය දින ට්වීන්ස් හරිද? ඔව් ඩොක්ටර්. තව දවස් දෙකක් විතර තියාගන්න වෙයි මෙයාව. කවද්ද ෆියුනරල් එක? අද ඩොක්ටර්. අයියට යන්න ඕනේ කිව්ව නිසා තමයි මං අද ආවේ මෙතෙන්ට. පුදුම අපහසු කාලයක් නේද? හිතන්නෙම නැතුව ගෙවලා දානවා ඩොක්ටර්. හිතුවොත් එහෙම වැඩ ටික කරගන්න ඇඟට පණ නැති වෙනවා. ඒක ඇත්ත. මෙයා අපොයි නෑ. මෙයා මේ හිටපු ආවේ. මාත් කියන්න හැදුවේ ඒක තමයි. ඔව් ඩොක්ටර්. හරි, එහෙනම් මං යනවා පැටියෝ. පුංචි කියන විදියට ඉන්න. ඔයාදුවට කතා කරාද? නැතුව ඇති. අපට දැන් දුවරු දෙන්නෙක් නැහනේ. කිව්වත් අපි මලක් වගේ හිටපු කෙල්ලා. එයාගෙත් කරුමේ අපෙත් කරුම. අඩු වයසින් මැරෙන්න මහත්තයා පූර්ය කරපු අකුසල කර්මවලට. දේවකයා තමයි අපේ කෙල්ලට හිටියේ එකම අකුසල කර්මය. ඔහු කියන්න එපා. පව් පෙරෙන කතානේ මහත්තයා. මේ පින් පව් ගැන කතා කරන්න එපා. මේක හොඳට අහගන්න. මොකද්ද? ඉසිල ගැන දුව මොකද කිව්වේ? තාම පොඩි එකීට හොඳ නැහැලු. දැන් එතකොට යා හැට වෙලා ඉන්නවද පොඩි ළමයට හොඳ වෙනක? ආදරේනි මහත්තයා, චූටි කෙල්ල පණ වගේ උදාරට. එතකොට පොඩි ළමයිගේ තාත්තා කොහොමද? තාත්තා වගේ නෙවෙයිනේ අනේ අම්මා කෙනෙක් කියන්නේ. දැන් අම්මා නැහෙනේ. පුංචි අම්මව දකිද්දි අම්මව මතක් වෙනවා ඇති. උදාර ඇහිඳ ඉඳලා හරියන්නවද? මේ වෙලාවේ එක්ක ඇවිල්ලත් හරියන්නේ නැහැනේ මහත්තයා. මොකද හරියන්නේ නැත්තේ? ඒ ළමයාට එතන වැඩ. ඇයි දෙයියනි මේ ළමයා විතරද වැඩ කරන්න ඉන්නේ? උන්ගේ නෑදෑයෝ නැද්ද? මහත්තයා අපිනේ ළඟම නෑ යෝ. මගේ නෑ කමන්නේ උන්නේ. කට වචනෙට කිව්වට එහෙම බෑනේ මහත්තයා. ඔයා කොහොම කිව්වත්.
ඒ අපේ දුව. එයාගේ මහත්තයා අපේ බෑනා. ඉස්පිරිතාලේ ඉන්නේ අපේ මිනිපිරි. වටේ දරුවා ගැන දුකක් නැද්ද මහත්තයා? නෑ. කාකලක් වගේ හෙන්න මට නම් බෑ මහත්තයා. මට පුළුවන්. මං ඔයා වගේ හිතුවා නම් මට මේ තරම් දුර එන්න බෑ. මිනිස්සු සංවේදී වෙන්න ඕනේ. හැබැයි සීමාවක් ඇතුව. අපි විතරද මෙහෙම වෙන්නේ? අපි විතරද එහෙම වෙන්නේ? ඒක ඒ දරුවා පැහැරගෙන යද්දී උන් එහෙම හිතුවද? එයා පැහැරගෙන ගියේ නේ. එහෙනම් එළම කැමැත්තෙන් ගියේ. අපි දරුවා කැමැත්තෙන් ගියේ. එනට උන් දන්නවා මං කැමති නැති බව. එහෙනම් අපේ දුව කැමැත්තෙන් ගියේ. වැඩි කතාවක් නැහැ. වා හැට උදේම කෝල් එකක් ගන්න. අරන් කියන්නේ තාත්තා එන්න ගෝ කියලා. එච්චරයි. මන් දන්නවා. ඇයි? මම ඇත්තටම ආවේ දුවට කොහොමද කියලා පොඩ්ඩක් බලලා යන්න ડોක්ටර්. දුව කිව්වේ? සුරංගනා මගසරසනා